මහා චන්දයකට ජනපති එකසිය දහතුුණන ඉල්ලයි. හරස් ප්‍රශ්නවලට, නෝකෙමෙන්ටස් ජනාධිපතිවරණයට පෙර මහමැතිවර්ණය පැවැත්වීමට නම් පර්ලිමේන්තු මන්ත්‍රවරුන් එකසිිය දහතුන් දෙෙනෙකුගේ අස්සන් සහිතව ලේඛනයක් තමන්වෙත ඉදිරේපත් කරන ලෙස ජනාධිපතේ රනිල් ේක්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවට ඉහල පෙළේ දේයිශපාලලා රංචි මාර්ග සඳහන් කරන බවයි කියන්නේ. ජනාධිපතිරයා මේ බව ප්‍රකාශ කරඇත්තේ ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණ පැවැත්වීම, සුදුසු බවට ජනාධිපතිවරයාට යෝජනා කළ දේශපාලයන් පෙරිසටකට අද හස් දක් කොමි නොව දිර වටයි කියන්නේ ඒ අත ප්‍ර පව ප නැ හමැ ව . එම ොහෝ දෙනෙකුට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරඇත්තේ. නෝකැමෙන්ටස්කයාය මේට අමතව ජනනාධිපතිවණ පෙර මහමැතිවරණය පැවැත්වීමට සුදුසුභවට පැත්ති සුදුසුබ ශ්‍රී ලංකා පොදු ජන පැරමනුවේ, පොහොටුිය මන්ත්‍රීවරුන් රැසැක්ම මේේ වන විට විධ මාර්ගෝෂය ජනාධීපතිවරයා වෙත. පනිවිඩ යවා ඇති බවටද ඉහල පෙළේ දේශපාල් නාරංචි මාර්ග සඳහන් කරනවා. එලෙස මහමැති වර්ණය පැවැත්තුවෝොත් සමග ජනබලවේගේ සහ ජාතික ජනබලවේගේට කරට කර සටනක්ලබාදී හුතරයක් දිනා ගැනීමට පහොටුවට හැකිවනු ඇති බවටද පොදු ජන පෙරමුණ ඇතමන් විශ්වාස කර බව සඳහන් කරනවා. එසේ ජනාාධිපති රනිල් වික්‍රමසිංහ හතාටද නව ආන්ඩුව පීටවීමෙන් පසුව ඉදිරි ජනාධිපතිවර්ණය වාසිහගව වන බවටත්ේ පහසුවෙන් ජයගත හැකි වට සඳහන් කරනවා. ෙසේ වෙතත් ජනාධිපතිවරයා මහමැතිවර්ණය පැවැත්වීමට නම් මන්ත්‍රීවරු නෙකසසිය දහත්තුුණ කරැගෙන. පැමිණන ලෙස පාර්ලමේතුව විසුරුන් ලෙස යෝජනා කර මන්ත්‍රයවරුන්ට පවසා ඇති බවටයේ දිවඉන පුවත් පත කියන්නේ. අරටේ ආණු ක්‍රම ්‍යවස්ථාව අනුවනම්. මුලින් මෙෙන් ඕනේ ජනාධිපතිවරණයක්, නමුත් විවස්ථාවට අනුවම ජනාධිපතිවරයාට, මේ මොහොතේ ඕනෑම මොතක තමන්ගේ අභිමතානුසාරී බලය අනුව පාර්ලමින්න් තුව විසරවා හරින්නට පොළුවන්. ජනාධිපතිවරයාට පොදු ජනපෙරඹුණ පාර්ශවෙන් මේ කියන විදිහට යම්යම් යෝජනා එල්ලවෙමින් පවතිනවා යම්යම් බලපෑම එල්ලවෙමින් පවතිනවා, ජනාධිපතිවරණයට පෙර පාර්ලමේන්තු මැතිවරණය විසුරුවා හරින්නට. නාධිපතිවරයා කියන්නේ එ සිය දහතුනක අත්සන් ලේකනෙකුත් තැරන් එන්න මංපාර්ල බේන්තුව විසුරුුවන්නන් දිවයින කියන්න එහෙමයි. ඒතෙකම මෞබිමත් මහමැතිවරණය ගැෙනැයි කතා කරන්නේ. මහමැතිවර්ණය කලින්ගේ පොහොට්ටුව වලිකයි තීන්දුව ඉදිරි විදායක සභහාවටත් ඉදිරිපත් කරනවා. නාති ප ැති පැ යුතු බට ්‍ර ං කා ොදුජ පෙරම ැ තුළ ලි තු ජන කරන, මන්ත්‍රීවරන්ගේ හතරය මතවී ඇැයි, දේශපාල රච මාර්ග සඳහන් කරනවා. ජනාධිපතිවණයට පෙර. න්තු මැතිවරණ පැවැත්වීම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජ පක්ෂ මහතාද තම පුද්ජලික මතේ බවට සඳහන් කරතයබෙනවා මේ වනවට මන්ත්‍රීවරන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටි අතර ඒ පිළිබඳව ඉදිරියේ දී විදාායික සභාවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විදායයික සභාවට යෝජනාවක්ගේ මට ද නියමිතයි ස බය සම්මත කරගැනීමෙන් පසුව ඉදිරියේ දී පාර්ලිමේන්තු පැතිවරණය පැවැත්තිය තු බවට ශ්‍ර ී ලංka පදු ජන ර ුණ පರර්ශෙන්, ැ සිල් රಾජ පක්ෂ මහ තාගේ පರර් ෙන් ಪ්‍රකාශයක් ර ම න තයි ජ ප ති ವ යට ෙර ಾರ තු ති රණ තුළින්, සිදු ේශපාල ක්ෂකට ಸීමමිත බලයක් නොලබෙන නිසා. ප්‍රථමෙන් පාලමේන්තු මැතිවරණය පැවැත්වයුතු බවට බැසිල් රාජපක්ෂ මහතාගේ මතය වී තිබෙන බවටයි සඳහන් කරන්නේ ප්‍රථමයෙන් ජනාධීපතිවරණය පවත්වා දෙවනුව පාලිමේන්තු මැතිවරණය ෝ කුමන මැතිවරණය පැවැත්තුවත් ජනාධීපතිවරයා පත්වෙන කොකුක් කාණ්ඩේට ජනාධීපතිවරයා පත්වන පක්ෂයට වැඩිවාසි හිමිවන බවටත් ඒදී අසීමිත බාලයක් ජනාධීපතිවරයා නියෝජනය කරන කණඩායමට හිමවීම තුළින් පැහැදිලි ජනතාපේක්ෂාවක්ය තුළ ඇතුළත් නොවන බව ත් පොදුජන පරමුණේ මතවීත බෙනවා. ්‍යවස්ථානු කූලව ජනාධිපතිවරණයට පෙර පාර්ලමේන්තුවුව විසුරුුවීමේ බලය හිමි වන්නේ ජනාධිපතිවරයාට බවත්. එසේ නොමතිනම් එකසිය දහතුනක යෝජනාවක් පාර්ලමේන්තුුවට ගෙනේෙන් පාර්ලමේන්තුව විසරුවා හැරිය බැහැකි බවටක් සඳහන් කරනවා. ්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මතය පාර්ලමේන්තු මැතිවරණය මුලින් තැබීම ජනාධිපතිවර්ණයට පෙරයනුවෙන් බැල්රජ පක්ෂ මහතා පක්ෂය ජාතික සංවිධායිකවරයා දිගින් දිගටම කියනවා. එතුමා කියන විදිහට ජනාධිපතිවරණයකින් පසුව එන පාර්ලිමේන්තු මැතිවර්ණේදී. සැබෑ ජනමතයක් පිළිබබුවන්නෑ විකෘති ජනමතයක් කෙන්නේ. ජනාධිපතිවර්ණයේ ජෑග ්‍රහණය කරන පේක්ෂකයාට. ර්ලිමේන්තුවය අසීමමිත බහුතරයක් යනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක් කියලා කියන්නේ. හැබැයි මීට පෙරණන් වැසිල් රජපක්ෂ මහත්තවයට ඔහොමහිතිලා නෑ. එදස් දහනමය විස්්සව කාලේදි මුලින්ම් ජනාධිපතිවර්ණය තියල තුනෙන් දෙක්ක පාර්ලිමේන්තය කුද්ගත්ත බැසිල් රාජපක්ෂ මහත්තය ඇයි මේ හිටි හැටියේ මෙහෙම කතා කරන්නේ. ජනාධිපතිවර්ණයට පෙරපාර්ලමේන්තු මැතිවරණය තැබිය යුතුයි. දැන්තමයි එතුමාලට ප්‍රජාතන්ත්‍රවාඩයේ වඩාත්ම මතක් වෙන්න පටන්ගනතිබෙන්නේ. මහපොවදිහා බැලු හමනම් ඉදිරිියදී ඔයිටත් වඩා. රජ තන්්‍රවාද මතක්වවෙේයි නේද. මැතිවරණාවන් පස්සේ මැතිවර්ණවලට පසුවහෙම නේද. තමන්ට බලය තමන්ට වැඩිවාසි දේශපාල පිටිය තුළ දේශපාල පොලොවතුළල තියදි එක් මතයක්. හැබැයි තමන්ට අවාසී කියල හිතෙද්දි තවත් මතයක්. කොහොම වනත් ජනතාවගේ පැත්තෙන් ජනතාව සීරුවෙන් කියලා අපිට නම් හිතෙනවා. ඒත්තෙකම ලංකාදීපෙටයියන්නේ ලංකාදීපයක්ත් ඒ ගැනමයි කියන්නේ. සන්දේ ගැන ආණ්ඩුවේ මත ගැටුම් ලංකාදිීව තමන්ගේ ප්‍රධාන පෝත එලෙසයි වාර්තා කරන්නේ. මහමැතිවර්රයට පෙර ජනාධීපතිවරණය පැවැත්වීමට. ආ්ඩුවේ ප්‍රධානන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙනවා සාකච්ඡා ගණනාවකදීම ඉහළ පෙළේ පුද්ජලයන් සහ ඉලෙේ දේශපාලන්ක කියන්ගේ ආ්ඩුව පාර්ශුවෙන් මතේවී තිබෙන්නේ යයි සමග ජනබලවේගේ ඇදතුලු විපක්ෂ දශපාල ක්ෂ කීපයක්කින්ම මන්ත්‍රීවරු කොටස් වසෙන් ජනාධිපතිවර්යේේදිී ජනාධිපතිවරයාගේ පාර්ශ්ුවයට සම්බන්ධ කරගැනීමට මේ වන වෙටත් දේශපාලන සාකච්ඡා සිදුවමෙන් පවතින බවටයි කියන්නේ එක්සත් ජාතික පක්ෂ කුලියාපිටිය ප්‍රථමර ිය සංවිධානය කිරීමද එහි අරමුණක් බවටයි සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්‍රයෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව කතා කළත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නිර්මාත්‍ර. බැසිල් රාජ පක්ෂම හතා අප පුවත් පතටම සම්කුමකල් සාකච්ඡාවක් ලබාදමින් සඳහන් කරන්නේ. ජනාධිපතිවර්ණයට පෙර මහමැතිවර්ණය ප්‍රවැත්වීම වඩා සුදුසුව යන්න තමන්ගේ පුද්ජලික මතය බවයි. එසේත් ඉන්ක්ෂන් ජනාධිපතිවර්ණයකින් පසුව එන ඕනෑම මැතිවර්ණයකදී ඒ ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශවය ය ජයගන්නා බැවින් සැබෑ ප්‍රජාත්‍රවාදයක් එතන පිළි බු නොවන බවටයි බැසිල් රාජ පක්ෂ මහතා කියන්නේ. මේ සම්බන්ධින් සවත් සාකච්ඡාාවට කීපයක්. ඉදිරි දිනවල පැවැත්වීමට නියමි තරාත්‍ර එම සාකච්ඡාවලින් පසු පැවැැත්වන මැතිවරණය කුමැත්්දැයි. නිශ්චිතවම ප්‍රකාශය කරේීමට නියමිත බවටයි කියන්නේ. ජනාධපතිවරයාගේ පார்ර්ශවෙන් ஆ්ුවේ මුල් පෙලනායකයන් ජනාධිපතිවරයා වෙනුවෙන් කියන්නේ. ලින් එෙන් ඕන නාධීපතිවරණයක් පොහොට්ටුවෙන් ඒ වගේම තමයි සමග ජනබලවේගේ ඇතුළු විධ පාර්ශවෝලින් විශාල මන්ත්‍රියවරුන් සංඛ්‍යාවක් ගැන එම කදවර තුළින් නිදිරරි ජනාධීපතිවරයාලෙ රනනි ල්ික්‍රමසිංහ මහතා ඉදිරි පත්වීමෙන් එඒහි වාසි වැඩි වාසිතයන අරනි ල්ික්‍රමසිංහ මහත්්‍යයන කියලා කියගන්නන්නේ හැබැයි බැසිල් රාජ පක්ෂ මහත්්‍යයන කියන්නේ එන්න ඕනෙ පාර්ලිමේන්තු මැතිවරණයක් මුලින්ම කියලා. ආ්ඩුව තුළමයින් බැසිල්රාජ පක්ෂ මහත්තයා පොදුජන පෙරමුණේ ඇතබුන් පාර්ලමේන්තු මැතිවරණයක් ගැන කතා කරනවා. ජනාධිපතිවරයාගේ පාර්ශවෙන් ජනාජිපතිවරණයක් ගැන කතා කරනවා. ආණ්ඩුවම දෙපත්වට කම ඇදිල්ලක් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන්. මේකට හේතුව තමන්ගේ පුද්ගලික වාසිවෙන්න පුළුවන්. ආණඩුව පැත්තෙන් ජනාධිපතිවරාගේ පැත්තෙන් හිතර ඇැති. මුලිම් ජනාධිපතිවර්ණය අති්‍යයාගත්තුව ජයගන්න පුළුවන් කියලා. බැසිල් රජපක්ෂ මහත්්‍යයාගේ පැත්තෙන් පොහොට්ටුවේ ඇතමමුන් හිතන වැැති. මුලින්ම්ම පාර්ලිමේන්තු මැතිවර්ණ ඇතිබොද. පොහොට්ටුවට යම් වාසියක්වෙයි. ජනාධිපති අපේෂකකුත් පේනතෙක් මානක පොහොට්ටුව නෑ නේද. ඒ අත් එක්ක පොහොට්ටුවට යම්වාසියක්වෙයි කියලා බැසිල් රාජ පක්ෂ හිතන වැඇති. ඒ ක අතාාවම දේශය පුවත්වත මහින්ද රාජ පක්ෂ, හෙටපු ජනාධපතිවරයා පොදුජන පරමුණේ නායකයාගේ මතයද කියනවාමේ මැතිවරණ සම්බන්ධය. මුලින්ම ඕනේ මහමැතිවරණයක්. මහින්දගේෙන් නියෝජනාවක් මහහින්දරජපක්ෂ මහතාත් කියන්න මහමැතිවරණයක් පිළිමදව මේ වසරේ මුලින්ම පැවැත්තිය යුත්තේ මහමැතිවරණයක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායක. ට පු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා දේශය පුවත්මතර සඳහන් කළ බව කියනවා. මෙය තමන්ගේ පුද්ජලික අදහස බවත් නිල්ල මතය පක්ෂය නිල මතය. ඉදිරියේදී ප්‍රසිද්ධය ප්‍රකාශයට පත් කර බවටත් මහින්ද රාජපක්ෂ මහතා කියනවා. මහමැතිවර්ණයෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්නම සම්බන්ධයෙන් නීති මේ ගැටලුවක් නැත සියපක්ෂය දේෂ්ටය නතර මුලින්ම පැවැත් යුතු ැතිවරර්ණය සම්බන්ධයෙන් වි්ධ මත සාකච්ඡාවමින් පවතින බවත්. එහෙත්ඒේ සියලු දෙනාම අවසානයේ පක්ෂයේ නිලමත්තයට ගරු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා කියනවා. කෙසෙ ෝ ඉදිරි සති කීපය තුළ මොලින්ම පවත්ව වන මැතිවරණ ගැන ආණ්ඩුවේ ප්‍රධහනින් සමක සාකච්ඡා කොට රට ප්‍රකාශරන බවද මහින්ද රාජපක්ෂ මහතා කියනවා. ඒ අනුව ඉදිරියේදී මුලිම් එන්නේ ජනාධිපතිවරණේ ද පර්ලිමේන්තු මැතිවරණේද මහින්ද රාජපක්ෂ මහතාගේ මතේවී ඇත්තෙත් ඉදිරියේ පැමිණිය යුත්තේ මුලිම් ජනාධිපතිවර්ණය නොව පාර්ලිමේන්තු මැතිවර්ණය බවයි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහින්ද රජපක්ෂ මහතාට බැසිල් රාජපක්ෂ මහතාට වෙනදාට වඩා වැඩි වැඩියෙන් මතක්වන්න පටන්ගෙන තිබෙනවා ඒ. අසත නිස් ප්‍රධාන පොත්විකාශය සවල් සහයයි විසි පහට සුපලීම් TVවී ඔස්සේ. අවස්සේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත යුියබ් නාලිකාව සබස්කරයිබ් කරන්න.